අධිකරණය ස්වාදීන නෑ තමන්ට අ්‍ය ආකාරයට හිතු හිතු ආකාරයට තීන්දු දෙන ස්ථානයක් බවට පත්වී ඇති බවක් තමයි බොහෝ දෙනාගේ බරපතල චෝදනාවට ලක්වී තිබන්නේ ඔබ විතරක්නෙ මේ දැන් මෙතන දැන් අපිදන්නවවා මේ විදියට මේ අභිියයච්චනාධි කරන විනිසුරු බංදුුල නිස්සංක කාර කරුණාරදටයුතු කරන්නේ ඇයි මේ දේශපාන අවශ්‍යතා මත. ඔහු ඊළඟට ශේෂ්ඨාධ කරන විනිසුරුවරයෙකු වශයෙන් පත්කරීමට නියමතයි ලබන සේ. ඒ රන්න නිල් වි්‍රම සිං ති කරන්න. මොද ්‍ය ශේෂතාාධි කරන විනිසුරු මිනිසර ෝන ුවිහාර මහත්මයා ලබන විස්ත්‍රාම යා. ඒ විස්්‍රමයන ට ඒ විශ්‍ර යාමෙන් රපා ුවන තනතුර ළඟට පත්த்தීම නියමතව තිය කවද ඔය බන්දල නිස්සා අරුණාරන් කිය විනිස ර ම පත් කරන්න නි වි්‍රමසිංහ. ති ඒ හි මයි. මේ දේශපාන අවශ්‍යතාමත තමයි මේ බඳුල නිසාංක කරුණරත්න කටුතු කර. ඉතිං අප කවුරු දන්නවා පසුගිය වකවානුව තුළ රංජන් රාමණයක වරා ප්‍රකාශ කරා සයට අනූපහගුන් විනිසුරුවරු ඉතාමත් අන්ත ෂි දූෂිත නිලධාරීෙන් කියලා. ඉතිං අපට මේකට නිශ්චිත වශයෙන් ගනම් මිනආකාරයට කියන්න අපහසුයි ඒ කියන ආකාරයට දූෂිතද කියලා. කෙසේ වෙ අපටන මේ කරුණුකාරණා තුළින් වැටයෙනවා. යම් පිරිසාක් දූෂිත අධිකරණ නිලධාරන් ඉන්නවා කියලා. හොම වෙතාත්න් අපිට මේ Sස්B. දිසානායකසාහ රංජන් රාමණයක කියන දේවල් යම් මට්ටමකට පිළි නොගෙන බැරි තත්වයක් තිබෙනවා මොකොද අපි දන්නවා අධිකරණ ශේෂත්‍රයේ සිදුවෙන ස්භාවයන් දෙෙස බලොට බලු නඩුීන්දු බොහෝදුරට ලැබෙන බවට පෙන්නුම් කරෙනවා. ඒවා බල්න්නොකොට අපිට හිතෙනවා මහජනතාවට හිතනව ඇති මෙන්න මේ බලුත් නඩුතීන්දු දෙෙන අධිරන විනිසුරුව වරුතුන් අරස්B. දිසානායක කියන ආරයට අික. ගිනිත් ඇැබීම වරදක් නොවේ කියලා යම් හැගීමක් ඉස්මතු වෙන්න පුරුවන්. ඉති ඒ වගේ දැඩි පශ්නකාරී, ස්ොභාාවේක තමයි, ශ්‍රීලංකාවේ අධිකරන පද්ධතිය මේවන විටත් පත්වී තිබෙන්න්නේ.ි දන්නවා අල්ස්. ගැනීම ඉතාමත් ඉහල මට්ටමක තියන ඥාති සංග්‍රාහ හිතවත්කන් තනතුරු තානාන්තර ලිංගි කල්ලස් දේපලල්ලස් මේ වගේ දූෂිත වැඩවටට සම්බන්ධ වූ ල් නිසර ුවරු යම්කිසි ප්‍රමාණයක් සිටින වයග නැත්තිේම නෑ සසිලු දෙ නාමනීමේ යම්කිසි සුළු පිරිසක් ඒ තුල ඉන්න අමකද අද අධිරන පදියේ ඉතාමත් දෂි ද ෂි ත ක්ව ඇති බව පැදි ේ වා ොද අපි දන්න ේන ට විශ්‍රම ගේ පපවයි ඒවගේම දැනට සේට න ද ෂිත අික. ර හි පලක් න්න බවට අපට ො තුර ැබීති ෙන විශේෂෙන් අපි දන්වා සරත් නන්ද ල්වා හිට ආර ඒවාගෙ හිටපු අගවිනිසුරු තව මහන් පිරිස් ඒවාගගේම හිටපු අගවිනිසුරු සෝකද සිල්වා ඒවගේම ජකත් බාල පට බැන්දි ේම ොර ධිපති ඳු නි ං ර රත් ර ර ර ීී ල ේ න්ර. സரோජന ධන ඒවා වන சந்தර තිന ගමගේ പියන්തപ උපപ അබ ആനද ගളതച നിൽ சനിൽ ේසිങ. ඒවගේම ලෂාකා කුමාරරි ධර්මතිලක මෙන්න මේවගේ විනිසුරු හිට පපුහ දැනට සිටින බොහෝ අය දූෂිත නිධාරීෙන් වසයෙන් දැනට නම්ර නමින් ප්‍රකාශ හැකි ත් ේයට පත් වෙල තිබෙනවා. ඒවගේ සමහර බද්්‍ර ාන්ද්‍රී ජරත්න නිසරු වරිය. ඇය අපචාආර්යම. අනාචාරයේ යෙදුන බවට අධිකරණයෙ ද වැරදිකරක්. පකල්ල නිසුරහරය නමු ඒගුල්ලු තාම වගේ විනිසුරු පුටුවල නිරතව සිටිනවා. ඉතින් මෙන්න මේක තමයි අද අධිකරණ ශේෂත්‍රයේ සවභාවය ඉ ඒතරම් බරපත්තල ඉතාමත් අසික්කිත තත්ත්වයට අධිකරන පැත්වීමේ සවභයක් තමයි පෙන්නුම්රන බම මේ ඉතාමත් කනගාටු දායකක් මෙහම නොවියයුතු තත්වයක්ත් මේ කර. ොකොද අධිරණය කියැන ස්වාධන පක්ෂපාති ස්ථානයක් වචෙන් තමයි පත්වාගේෙන යායුත්තෙම කොද මිනිස්සුන්ට අවසාන යුක්තිය යිෂ්ට කර ගැනීමට ඇති එකම ස්ථානය එතනයි. එතනත් මේ විදියට දූචිත්ත විදියට කටතු සිද්ධවෙන් වනං තවත් මිනිස්සුට යන්නතැනක්න. එක ඒ එක A ඒ ක්ඩාය මොම තමයි මේ ක්‍රකට් ආයතිනයේ සම්ම සිල්වා කියීන. හර තක්කඩියාවගේ මේ විදියට වැඩ කටයුතු කලති. අපි දන්න පව්ග කලේ මනෝෂ නායක්කාර පිටකින් එගුල්ලන්ගේ කල්ලිය කණ්ඩායමක් වංචනක ලෙස වාහන තෝගයක් ගැන්නල තුන. මෙන්න මේ වාහන තොලිය කොළඹ වරයි රේගී හිරවුණට පස්සේ ඒවා ගන්න නීතිමය උප කටයුතු කරත් ඔය බඳදුල නායකර බන්දුල නිසාංක කරුණ රත්නය වවිනිුර ඇතුර පට ම පිට ැ.